එදා 100 300 ගෙන් ලයිබ්‍රරි හදනකොට රුපියල් 30ට විස්තරිත ප්ලේන්ටි රුපියල් 50 60 වුණා. රුපියල් 250 300 විච කෑම එක 450 500 වුණා. ෆ්‍රයිඩ් රයිස් එක 1000 වුණා. කොත්තු රුපියල් 1000 වුණා. බිත්තර රොටි අතු මේ සීල් දෙක ගරන් ගියා. උණු වතුර වීදුර රුපියල් 100ට යාපනයේ හෝටල් එක අලෙවි කරා. එතන උණු වතුර ඔය එක අලෙවි කරන්න හේතුව විදුලි බිල හේදෑම. එහෙමනම් දැන් මේ විදුලි බිල අඩු කිරීමේ සහනය ෘජුවම සමස්ත පාරිභෝගික අරන් දෙන වැඩපිළිවෙල කො එක එක සංගම් මැයිල අර කඩු කරන්න නම් මේ කඩු කරන්න නම් කිව්වට ඒක මේ මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න යාන්ත්‍රණයක් නැහැ. ගෞරවනීය ස්තුතිය කරනවා මේ රටේ මහජන උපේතක වෙන සභාවේ වර්තමාන සභාපතිතුමනි සිරු දෙනාට මේ විදුලි බිලේ සහන ලබා දීම සම්බන්ධව. මණ්ඩලය කිව්වේ 110යි මෙයාලා 126 සම්පාක් කරන් දී තිනවා. ඉතා හොඳයි. ඒකම කොන්දේසි ගන්නාවක් විදුලි මණ්ඩලය පවර්ලා තියෙනවා. ඒකත් අපි අගය කරන නිසා මහජන උපේතක වෙන සභාවට බොහොම ස්තුතියි. දැන් ඊළඟ කාර්යභාරය තියෙන කාර්ද පාරිභෝගිකතු අධිකාරියට මුදල් අමාත්‍යාංශය ඇතුළු ඒමට තිබෙන කාර්යභාරය කේ තමයි විදුලි බිලේ සහනය තුලින් විදුලි බිල ඉහළ යාම තුල ඉහළ ගිය භාණ්ඩ මිල සේවාවන් මේ විදුලි බිලේ 122.5 විසින් කර්මාන්තර 125යි. එතකොට ඒ සහනය වහාම පාරිභ ආරන්දීමේ ක්‍රමවේදයක් අනිවාර්ය හදන්න ඕන. ඒ නිසා මුදල් අමාත්‍යාංශයේ පාරිභ කටකාරි තමන්ගේ දැන් රාජකාරී කරන්න ඕන. හරිද? ඒ රාජකාරී අතරට අනිවාර්ය අතුරක් වෙන්න ඕන. ලන්ච් ෂීට් එකේ ඉඳලා යෝගට් එකේ ඉඳලා සීතල බීම ටිකේ ඉඳලා වතුර බෝතලේ ඉඳලා රවුල කපන ගාස්තු වේදලා සපත්තු මහාන ගාස්තුවත් වැඩි කරා. හැබැයි විදුලිය යන්නේ ඒ වුණාට මිල වැඩි වුණා. වටේ මහාන 100යි පස්සේ මේක 150 200 වුණා. ඒ නිසා මේ සියලු සේවාවන් වල මිලක් අනිවාර්යයෙන්ම ඒ සේවාවන් වල සභාණ්ඩල මිල සාධාරණද පහත ඇටෙන්න ඕන. ඒ පහත හෙලීම පාරිභෝගිකය දැනනාකරණ ලැබෙන්න ඕන. විශේෂයෙන්ම ගෞරවනීය හෝටල් හිමියන් ඉල්ලා සිටිනවා හිටපු සභාපතිවරයා හැටියට මේ විදුලි බිලේ සහනය තුලින් ප්ලේන්ටි රුපියල් 30 දෙන්න පුළුවන් බෝඩ් එක ගහලා ප්ලේන්ටි රුපියල් 30 දෙන්න. ඒක ආණ්ඩුර කඩයාමක් නෙමෙයි පාරිභෝගිකයාගේ සිස්සතන් පිබිදවීම ඒ වගේම ඔවුන්ගේ කුසට ඒ අර පිපාසිත ප්ලේන්ටි ලබා දීමේ අරමුණ. ඒක තමයි චේතනාව. අන්නේකින්ද රුපියල් 30 ප්ලේන්ටි දෙන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා මේ විදුලි බිල ඉහළ යාමත් එක්ක මම අර කිව්ව සපත්තු මහන කෙනාගේ ගාස්තු ඉහළ ගියා. හැබැයි ඔහුට විදුලිය අවශ්‍ය නැහැ. ඒ වුණාට ඒ ඔහුත් සිදු වුණා වෙළඳපළෙන් බාණ්ඩ ගන්න විදුලි බිලත් එක්ක සියලු දේ ඉහළ ගියා. ඒ නිසා මේ විදුලි බිලේ සහනය ලන්ච් ෂීට් එකේ ඉඳලා මා කිව් සඳහන් කර සියලුම සේවා මිල අඩු වෙන විශේෂයෙන්ම හෝටල් සහ ආපන ශාලා වල ආහාර පාන හැම එකම නෙමෙයි විශේෂයෙන් ප්ලේන්ටිය ප්‍රධාන වශයෙන් ගන්න ආහාර පාන වල ආප්පෙ වෙන්න පුළුවන් බිත්තර රොටිය පරාඩ විද මේ සියල්ලේ මිල පහත හෙළන ඒ සම්බන්ධ දැනුමත් කිරීමේ දැනීමකුත් අලවන්න කියන කතාවත් ගෞරවයෙන් මෙහෙලා ඉල්ලා දිනවා. ඒ නිසා පාරිභෝගික කටයුතු අධිකාරිය දැන් ඔයාලා කාර්යභාරය කරන්න. ඕගොල්ලන්ට අවශ්‍ය නීති නැත්නම් කඩිනමින් පාර්ලිමේන්තුව තියුනද හෙට මෙරටේ ජනාධිපතිවරණ ප්‍රකාශය පත් වීම නියමිතයි. හරිද? එතකොට එන්නේ මැතිවරණයක්. ඒ නිසා මේ ලබා දෙන සහන පාරිභෝගිකය අතර යන ක්‍රමවත් වැඩපිළිවෙලක් වහාම කඩිනමින් හදන්න ඕනේ ඒ සහන ලැබෙන්න. ඒ නිසා මේ වෙලාවේ අපි ඉතාමත්ම ගෞරවණීය ඉල්ලා සිටිනවා මේ විදුලි බිල අඩු වීමේ වාසිය ඍජුවම පාරිභෝග ලබා දෙන වැඩපිළිවෙල මොකක්ද කියන එක මේ ජනාධිපති අපේක්ෂකුන්ගේ. ඔයාලගේ පාක්ෂිකව විදුලි බිල සහන එනවා. එමනම් මේකට යාන්ත්‍රණයක් නැහැ. මේකන අරගෙන මේ සොච්චම් මුදලක් අරගෙන මේක අදාල නැහැ. ස්විච් එක දානකොට ලයිට් නේ ලයිට් එක නැති රටක් තිබුණේ. එහෙම රටක දැන් ඇවිල්ලා යම් ආකාරයේ අපි කැපකිරීමක් කරලා විදුලි බිල ඉහළ දාලා දැන් ඒක සහන ලැබිලා තියෙනවා. ඒ සහනේ ඍජුවම යන්න ඕන. ඒක තමයි මේ කියන්නේ. ඒ නිසා වහාම ප්ලේන්ටි රුපියල් 30 දෙන්න පුළුවන්. යෝගට් එක වතුර බෝතලේ සිසිල් බීම කෑම මේ සියල්ල වල සහන ලැබුණ නම් ලන්ච් ෂීට් එකේ මිලපවා මිලාඩි වෙන්න ඕන. එහෙම නැතුව වැල් බයිලා කාලා හරියන්නේ නැහැ. මේ සාහනිය මොකද 125කින් මිල අඩු වෙනකොට කර්මාන්තවල මෙයාලා වැඩි කරලා ලයිට් බිල වැඩිකොට 160 70 ගෑස් මිල අඩු වෙලා තියෙන්නේ. දැන් විදුලි බිල අඩු වෙලා තියෙන්නේ. ඉන්ධන මිල අඩු වෙලා තියෙන්නේ. හත්තිලව්වේ මේ එකම සාහනියක්වත් මේ පාරිභෝගිකයට ලබා දෙන ක්‍රමවේදයක් නැද්ද? 125ක් ලැබෙනම නම් කර්මාන්තවලට අඩුම ගාන 105ක්වත් පාරිභෝගිකයට දෙන්න අයිතියක් නැද්ද? යුතුයමක් නැද්ද? එනිසා මේ සහනය ඍජුවම පාරිභෝග ලැබෙන්න ඕන. ඒ වෙනුවෙන් බෙරදපොල තුළ තිබුණ විශේෂයෙන්ම ආහාරතු මිල අඩු වෙන්න අපි දැක්කේ ප්‍රකාශයක් කළා. මේ ප්‍රකාශ බලංගු නැහැ. පාරිභෝග කටයුතුකාරී මැදිහත් වෙලා ප්ලේන්ටි රුපියල් 30ක් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පාලනයක් දාන ආර්ථික කමිටුවක් හැදෙන්න කරුණාකරලා මේ සහනය ලබා දෙන්න. මොකද ඉන්ධන මිල අඩු වුණා. දැන් මේ විදුලි බිල අඩු වෙලා තිබෙනවා. ගෑස් මිල අඩු වුණා. හැබැයි බත් පැකට් එක කොත්තුව ෆයිට් රයිස් එක ප්ලේන්ටි මිල සියලා තාම අස්ප ගණන් ඒ ගණන් ටික බැහිමේ ක්‍රමවේදය හදන්න කියන එක තමයි මේ වෙලාවේ ඉල්ලා සිටින්නේ. බලය තුන්නම් මෙලාට මං හදලා
මුම්මට ඒක අවස්ථාව දුන්නේ කොහෙද යන බන්ධනාගාර නිලධාරිපත් කරන පාරිභෝගිකාරියට මහජනපදා කොමිස සභාවේ වැඩේ කරා අපි කියන පාරිභෝගිකාරිය දැන් උඹලගේ වැඩේ කරහල්ලා මේ ලබා දීපු සහනය පාරිභෝග ලබා දෙන ක්‍රම වේද හදපල්ලා කියන එක තමයි මේ අවස්ථාවේ තාමත් ගෞරවයෙන් මතක් කරන්නේ ඒකම මේකත් මතක් කරනවා ජල සම්පාදන ඇමතිද ඔයා ගිහිල්ලා කොටකලා දාන්න පුළුවන් සම්දර්ශන හැබැයි සමස්ත පාරිභෝගිකයාට මෙන්න මේ වැඩේ වෙන්න ඕනේ තමයි ජල බිල ඉහළ දැම්මා විදුලි බිල ඉහළම තුල හරිද ජල බිල ඉහළ දැම්මේ විදුලි බිල හින්දා මොකද වතුර ඕමානෙන් ගන්න නැහැ ඩුබායින් ගන්න නැහැ සහාර කාන්තාර වලින් ගන්න නැහැ අපේ රටේ සෑම තැනම ජලය තියෙන්නේ මේක පිරිපහදු කරලා දෙන ඒක අද වතුර බිල විතරක් අපේ 2500 3000 කගෙනවා 7000 8000 අපි රත්තරන් වලින් වගේ නාන්නේ රත්තරන් දියර වලින් එනිසා කරුණා කළා ජල බිල මේහා සමගම අඩු වෙන්න ඕන ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර අපි අරන් යනවා කියලා තියන්නේ හිටියේ අපි දැනගත්ත මේ විදුලි බිලේ සාහනෙත් එක යන්න ඕන කියනක ගිය පාර කිව්වේ කෙමිකල් වල බිල දැත්තේ කෙමිකල් මිල අඩු වෙලා තිබෙනවා මොකද ඩොලරේ මිල අඩු වෙනකොට ඒ කෙමිකල් වල ගෙමන ගාස්තු අඩු වෙනවා අනිත් පැත්තෙන් විදුලි බිල අඩු වෙලා තිබෙනවා ඒ නිසා වහාම ජල බිලත් අඩු කරලා දෙන්න ඕන එතකොට ජල බිල වතුර බිල ගෑස් එක ඉන්ධන මේ සියල්ල සාහනය ජනාධිපතිවරණයට පෙර ජනතාවට අලන් දෙන ජාතික බඩපිල්ලක් අනිවාර්යෙන් ඔය ජනාධිපතිවරු වෙන්න ජනාධිපතිවරු සියලු දෙනාගේ වේදිකාවල ඇහෙන්න ඕන යාල කොහොමද බඩු මිල අඩු කරන්නේ කොහොමද ගෝවියගේ බාණ්ඩේ පාරිභෝගය අතර යනකොට අතරමැදි නැතුව යන්නේ කොහොමද අදු වෙන විදුලි බිලත් එක්ක කොහොමද සේවාවන් වල සහ බාණ්ඩ මිල අඩු වෙන්නේ කොහොමද අපිට මේ සියල්ල ඔයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල තියෙන්න ඕන අපි ඒක බලාපොරොත්තු වෙනෝ ඒ විදිහෙන් අපි බලපෑම් කිරීමේ කාර්යභාරය පටන් ගන්නවා අපි හෙට ඉඳලා ඒ නිසා ආණ්ඩුවට කියනවා ජනාධිපතිවරයාට කියනවා කාන්ත විජයමැතිවරයාට කියනවා බොහොම ස්තුතිය කරපු දවුවට මේ සාහනේ හොඳම ඇති පාරිභෝගයට තවත් ලබා දෙන්න ඕන හැබැයි දීපු දේ හොඳයි කියන්න ඕන එහෙනම් මහජනපදා කොමිස සභාවටත් බොහොම ස්තුතියි දැන් ඉතුරු අප්පුහාමිලගේ වැඩේ කරන්න තියෙන්නේ විදුලි බිලේ සාහනය ඍජුවම පාරිභෝගයට යන ක්‍රමවේදයට අවශ්‍ය වැඩපිළිවෙල හදන්න කියන එක තමයි මේ අවස්ථාව මතක් කරන්නේ